ආයිබෝන් කියලා නිල් රොෂාන් බ්ලොග්ස් කියන channel එකට සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අද දවසේ. ඉතින් මම මූලිකවම ඔබට කියන්න ඕනේ අපේ රටේ ජනාධිපතිවරණයක් තිබුණා. ඒකෙන් අලුත් ජනාධිපති කෙනෙක් එහෙම නැත්නම් අලුත් පාලකී පාලක වුණා එහෙම නැත්නම් ජනාධිපති කෙනෙක් අපිට අපේ රටේ ජනතාවගේ කැමැත්තෙන් පාල වුණා. ඉතින් ඒක අපට සතුටට කාරණයක් බවට පත් වෙන්න ඕනේ. මොකද අපි එහෙම වුණාම අපි ඊර්ෂ්‍යා කරන්න හොඳ නැහැ. අපි වෛර කරන්න හොඳ නැහැ. එහෙම අපි නිකන් අර වෙන විදිහට හිතන්න හොඳ නැහැ. මොකද මේක ජනතාවගේ කැමැත්තෙන් පහළ වෙච්ච නායකයෙක්. ඉතින් අපි හැමෝම කැමති විය යුතුයි. ඒ වගේම රටක අපිට තියෙන හෙරිටේජ් එකක්. එහෙම නැත්නම් අපිට තියෙන අභිමානයක්. අපිට තියෙන අවශ්‍යතාවයක් තමයි රට කොහොමද පාලකේ පහළ කර ගැනීම එහෙම නැත්නම් පත් කර ගැනීම. මොකද අපේ රටේ තිබ්බ ප්‍රශ්න ගොඩාක් තිබුණා. ඒ වගේම තමයි අපේ රටේ අරගලාව අපේ රටේ ගොඩාක් ප්‍රශ්න තිබුණා හැමෝම දන්නවා. ඉතින් මේ හැමෝම දැනගෙන බොහෝ කාලයක් දුක් විඳලා ඊට පස්සේදී නැවතත් මහජනතාවගේ කැමැත්තෙන් රටක පාලකෙක් පත් වෙලා ඉන්නවා මාලිමාවේ කියන ඒ පක්ෂින් ඇවිල්ලා අනුර කුමාර දිසානායක කියන ඒ දැන් ඒ ජනාධිපති බවට පත් වෙලා තියෙනවා. ඉතින් මට කියන්න ඕනේ විශේෂයෙන්ම අපි ඒ එතුමාට ස්තුතිවන්ත එතුමාගේ ඒ රාජපාලනේ සුවසේ කටයුතු කරගන්න පුළුවන් වෙන්න කියලා අපි එතුමාට ආශිර්වාද කරන ගමන්ම අපි මේ රට බොහොම ඇත්තටම සම්පත් වලින් බොහොම ගොඩක් තිබෙන රටක්. දැන් අපි ගොඩක් දුරට විනාශ වෙලා තියෙන රටවලකින් බලනකොට අපිට බොහොම ගුණධර්ම තිබ්බ රටක්. ඉතින් ඒවත් අපි ගොඩක් විනාශ වෙලා ගිහිලා තියෙන්නේ. ඒ හැම දෙයකම අර අපි නිකම් කියන රාජා බහුතු ධම්මිකෝ කියලා රජවරු ඒක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුවෙන් වදාළ දෙසුමක්. රාජා බහුතු ධම්මිකෝ. ඒ කියන්නේ රාජා ධාර්මික වුණොත් තමයි සෑම දෙයක්ම ධාර්මික බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් එමුති මණ්ඩලයේ පාලයට ඉන්න පාලක පන්තිය ඊට පස්සේ මහජනතාව පවා ධාර්මික බවට පත් වෙන්නේ රජා ධාර්මික වුණොත්. ඉතින් අන්න ඒ නිසා තමයි රාජා බෞද්ධ ධාර්මික රජා ධාර්මික නොවුනොත් එහෙම රටක් අනිවාර්යයෙන්ම අගාධයට යනවා කියන එක ලෝ පහළ වෙච්ච උත්තරීතරම සාසුන් වහන්සේ වදාරපු කරුණා. ඉතින් ඒ ගැන කතා කරමින් දැන් මේ පහළ වෙච්ච ජනාධිපතිතුමයි නැත්නම් රටේ පාලකයාට ඉතාමත් ලේසි වෙන්නේ නැහැ මේ කරුණ ඉස්සරහට ගෙනියන්න. අවංකකමක් තිබෙන්නේ නැත්තම් ඒ වගේම නීතියට නම්ශීලී නොවුනොත් නීතියට ගරු කරියේ නැත්තම් මෙතුමාටත් එහෙම කරන්න අමාරු වෙනවා. මොකද මෙතුමා දැන් පොඩි කැබිනට් එකක් හදාන තියෙන්නේ. බාර දුර කාර්යයක් තමයි එතුමාට තියෙන්නේ. ඉතින් අපි එතුමාට සහාය දී යුතුයි දැන්. මොකද එතුමා දැන් මට පේන විදිහට නම් එතුමා දැන් ඉස්සරහට ටිකක් අපිට පේනවා. එතුමා බොහොම හොඳ කටයුතු වලට අඩිය තියලා යනවා. ඉතින් නමුත් එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ බොහෝ දේවල් තියෙනවා කරන්න. හැබැයි එතුමා මේ ජනාධිපති වෙච්ච තරමින් එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන දේවල් කරන්න ලේසි නෑ. ප්‍රතිපත්ති ප්‍රකාශනයේදී ජනාධිපතිතුමාට ගන්න තීරණ වගේම ඒ වගේම තමයි එතුමා පාර්ලිමේන්තුව ගත යුතු තීරණ ගොඩක් තියෙන. එහෙම නැත්නම් බහුතරයකින් ගත යුතු කරුණු ගොඩක් තියෙනවා. ඉතින් ඒ කරුණු බහුතරයකින් ගත් දැන් බහුතරික අපි ගත්තාම එතුමාගේ එක්තරා තැනක තියෙනවා මම මේ පාර්ලිමේන්තු ඇමතිවරුන්ට අපි පෙන්ෂන් එක දෙන්නේ නැහැ කියලා. ඒ වගේම තියෙනවා කාපියම් කාපමිට දෙන්නේ නැහැ, ගෙවල් දෙන්නේ නැහැ. ඉතින් ඒවා පාර්ලිමේන්තුවෙන් සම්මත කරපු දේවල්. ඉතින් ඒ සම්මත කරපු දේවල් බහුතරයකින් සම්මත කරපු දේවල් නිසා එතුමාටත් බහුතරයක් අවශ්‍ය වෙනවා මේ කටයුතු රටේ තියෙන සමහර නීති ගන්න. ඉතින් පාර්ලිමේන්තුවෙන් ඒ දේ නීති ගන්න ඒවා පාර්ලිමේන්තුවෙන් සම්මත විය යුතු කරුණු තියෙනවා. ඉතින් ඒ නිසා එතුමාට දැන් ඊගාව දැන් රට දැන් පාර්ලිමේන්තුව විසිරුවලා තියෙනවා. ඉතින් එතුමාට දැන් මේ අවස්ථාවේදී ඒ ගැන මිනිස්සු ඡන්ද දුන්න හෝ නොදුන්න පිරිසක් කල්පනා කළ යුතුයි. මෙතුමාට මේ රාජ්‍ය හොඳින් කරගෙන යන්න නම් සහයෝගය දී යුතුයි කියන එක තමයි මුලින්ම කිව්වේ. ඉතින් ඒ නිසා ඒ දේවල් හොඳ දේවල් රටට කරන්න නම් දැන් මීගාව ඡන්දෙන් සහයෝගය ලබා දිය යුතුයි කියන එක තමයි මම හිතන්නේ. මම කියන්නේත් එහෙම. ඇත්තටම අපේ රටේ වැඩි හිටි පොඩි හිටි ලදරු දරු සෑහෙන දෙනෙක් මේ පිරිසක් හැටියට බොහොම දුක් විඳිනවා.
ඒක ගම් නියම් ගම් බැලුවත් සමහර අයට බොහොම දුකක් විඳිනවා. ඉස්කෝලේ යන්න බැරුව දරුවන්ට බොහොම දුකක් විඳින අය ඉන්නවා. ඒ වගේම තමයි ගහකොළ පරිසරය පවා විනාශ වෙගෙන යන බව අපට පේනවා. ඒ වගේම තමයි බෙදිලා අපි සටන් කරන බවකුත් අපට පේනවා. ඒ කියන්නේ බොහෝ දෙනෙක් අපි බෙදිලා සටන් කරනවා. මේ සටන් කරනකුත් අපිට තියෙනවා. ඒ වගේම තව තව විවිධ දේවල් වලින් අපේ රට ආගාධයට වැටිලා තියෙනවා. ඉතින් ඒ නිසා මේවා කළ යුත්තේ පාලකයෙක් හොඳ පාලකයෙක් ඇවිල්ලා තමයි. ඉතින් මේ හොඳ පාලකයෙකුට තමයි මේවා කරන්න පුළුවන්. නීතිගරුක රටකට ආදරය කරන, මහජනතාවට ආදරය කරන නීතිගරුක පාලකයෙකුට තමයි මේවා නැවතත් ඒ විනාශකාරී දේවල් නැති කරලා ධාර්මික රටක්, ඒ වගේම ගුණධර්මයෙන් පිරිච්ච රටක්, ඒ වගේම නීතිගරුක රටක් හදන්න පුළුවන් වෙන්නේ අන්න ඒ වගේ කෙනෙකුට තමයි. ඉතින් මම හිතනවා මෙතුමාටත් මේක කරගන්න බැරි වුණොත් එහෙම ලේසි වෙන්නේ නැහැ. ඉතින් මෙතුමාට මේක කරන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. ඉතින් ඒ නිසා එතුමාට අනාගතයේදී දැන් ඊගාව තියෙන චන්දර සහයදී යුතුයි එතුමාට මේ දේවල් කරන්න. ඉතින් ඒ නිසා අපිට මේ රටක් හැදෙන්න ඕනේ නම්, අපේ දරුවන් සැප විඳින්න ඕනේ නම්, අපේ දරුවන් උගත්කම් දිනු වෙන්න ඕනේ නම්, අපේ ලෝකයේ තියෙන දේවල් වලට අපි එකතු වෙන්න ඕනේ නම්, අපේ රටත් ඒ වගේම ස්වම්පෝෂිත විය යුතුයි. එහෙම නැත්නම් අපිට වෙන්නේ මිනිස්සු පීඩණයෙන් ජීවත් වෙලා පීඩණයෙන්ම මැරෙලා යන එක. ඉතින් ඒ නිසා අපි රට කලින් කලට අවුරුදු 5න් පහට පාලකයෝ පත් කරගත්තට අපිට අහන්න ලැබෙන්නේ රට එහෙම අගාධයට වැටුණා කියන එක තමයි. ඉතින් මේ අගාධයට වැටුණා කියන රටේ අපි ඒවා කී කී අපි දුක් විඳිනවා. ඉතින් ඒ නිසා අපි හැමෝගෙම යුතුයකමක් තියෙනවා හොඳ පාලකෙක් පත් කරගත්තා. දැන් යම් තාක් දුරට හරි අපි හිතනවා මේ පාලකය අපිට යමක් කරයි කියලා. ඉතින් ඒ නිසා ඔබතුමාගේ යුතුයකමක් තියෙනවා. අනිවාර්යම ගෞතුමාට අපි මේ සියලු දේ කිව්වට ඔබතුමාට මේක මේ ඔබතුමා අරගෙන දවස් 2යි 3යි. ඉතින් ඒ නිසා ඔබතුමාට ඔත ප්ලෑන් එකක් ඇති. ඒ ප්ලෑන් එකට නම් ඔබතුමා කරයි කියලා අපි හිතනවා. ඉතින් ඔබතුමාටත් ඒ වගකීම එසේම මහජනතාව විසින් ලබා දීලා තියෙනවා. ඉතින් ඔබතුමාගේ කටයුතු සාර්ථක කරගන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරන ගමන් ඉදිරි තියෙන කටයුතු මේ අවුරුදු 5 ඇතුළත මේ රට හොඳ සම්පෝෂිත, ඒ වගේම විනයගරුක, ඒ වගේම නීතිගරුක රටක් බවට පත් කරන්න පුළුවන් කියන අදිෂ්ඨාන ඔබතුමාගේ ටීම් එකටත් තියෙන බව ඔබතුමා නිරන්තරයෙන්ම ඔබතුමා කියලා තියෙනවා. ඒ වගේම තමයි අපිත් බලාපොරොත්තු ඒකම තමයි. ඉතින් හැමෝම සහාය දිය යුතුයි මේ අවස්ථාවේදී. කකුලෙන් ඇදිය යුතු නැහැ. ඒ වගේම සහාය දීලා මේක හොඳ රටක් බවට පත් කරගන්නේ අපේම එතුමාගේ විතරක් නෙමෙයි අපෙත් වගකීම තියෙනවා, මහජනතාවගේ වගකීමක් තියෙනවා. රටක රාජ්‍යයක් අධර්මිෂ්ඨ බවට පත් වුණොත් ඒ රටේ පහළ පන්තියට විතරක් නෙමෙයි ගහකොළ පරිසරයේ සතාසිව පවට පවා මේක ඒකාන්තයෙන් බලපානවා. ඒකින්ද කලට වැහි පවා වසින්නේ නැති වෙනවා කියලා තමයි බුද්ධ දේශනාවේ තියෙන්නේ. ඉතින් මම මේ බුද්ධ දේශනාවත් එක්ක අරගෙන කියන්නේ සමහර කොට හිතෙන්න පුළුවන් මම ධර්මයක් කතා කරනවා, දේශපාලනයක් කරන්නේ, අපේ රටක් ගැන, අපේ රටේ තියෙන අභිමානය, එහෙම නැත්නම් හෙරිටේජ් එක, අපිට තියෙන උරුමය ගැන කතා කරන එක තමයි මගේ ඇත්තටම මගේ වීඩියෝ වලින් මම කරන්නේ. ඉතින් ඒ නිසා මේ උරුමය මොකද්ද? අපිට අපේ රටේ තියෙන උරුමයන් අපි ආරක්ෂා කර ගැනීම මුලින්ම තියෙන්නේ පාලකයෙකුට. ප්‍රධාන රටේ පාලකයා, ප්‍රධාන පාලකයාට. ඊට පස්සේ තමයි පාලකයාගේ විනයගරුක බවින් තමයි මේ රට මේ විදිහට ඕනම රටක් හැදෙන්නේ. රටේ පාලකයා වෙනස් වුණොත් එහෙම පැත්තට ඇද්දොත් එහෙම අර මොකද වෙන්නේ? රට තගාදෙට යනවා. අපිට තියෙන උරුමය උනත් විනාශ කරනවා. ඉතින් ඒ නිසා තමයි මම මේ ඔබට කියන්නේ, ඔබ අපි හැමෝම එතුමාට සහාය දී යුතුයි මේ රට කරන්න, එතුමාට මේ හොඳ රටක් බවට පත් කරන්න සහාය දී යුතුයි කියන එක තමයි මූලිකව කියන්නේ. ඒ නිසා අපි ඒකාන්තයෙන්ම හිතමු, ආශිර්වාද කරමු එතුමාට මේ රට හොඳට ගොඩනගන්න ලැබේවා කියලා. අපි ඊර්ෂ්‍යා කරන්නතු, ක්‍රෝධ කරන්නතු, වෛර කරන්නතු, ඒකාන්තයෙන්ම හදවතින් ප්‍රාර්ථනා කරමු මේ රට ගොඩගන්න අනු කුමාර දිසානායක ජනාධිපතිතුමාටත් ඒ ටීම් එකටත් අනිවාර්යයෙන්ම අවස්ථාව ලැබේවා කරන්න අවස්ථාව ලැබිලා එතුමාලාට මේ රට ගොඩගන්න, එතුමාලාට මේ රට ගොඩගන්න එතුමාට පුළුවන් වෙන්න පුළුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම එතුමාට අපි ආශිර්වාද කරමු. ඉක්මනින්ම මේ රටේ තියෙන ප්‍රශ්න විසඳලා මහජනතාව සුවසේ එකමුතු සිංහල මුස්ලිම් ભેද මේ කිසිම දෙයක් නැතුව ભેදයක් නැතුව ජීවත් වෙන්න අවස්ථාවක් ලබා දෙන්න ඔබතුමාට ලබා දීම සඳහා ඔබතුමාට මේ රට හරි දිසන්නතියට ගෙන යන්න අවස්ථාවක් ලැබේවා කියලා තමයි මම ප්‍රාර්ථනා කරන්නේ. ඒ වගේම සියලු දෙනාමක සමගිය සමාදානීය සතුට, ඒ වගේම සියලු දෙනාටම හොඳ රටක් ලබා ගැනීම සඳහා
ඔබතුමාගේ ඒ වැඩ කටයුතු සාර්ථක කරගෙන ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඉතින් මේ වීඩියෝ එක අපි නවත්තනවා. ඒ නිසා මේ රටට ජය වේවා, අපේ රටට ජය වේවා, ඒ වගේම සියලු දෙනාගේ සමගිය ඇති වේවා, සියලු දෙනාට යහපත උදා වේවා කියලා තමයි මගේ ප්‍රාර්ථනාවත් මම උතුරා රටේ ප්‍රාර්ථනාවත් එසම විය යුතුයි කියන එක තමයි මම හිතන්නේ සියලු දෙනාටම. ආයුබෝවන්.